දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය ගත්තොත් පෙර දිනවලට සාපේක්ෂව අඩු වීමක් තමයි තියෙන්නේ. නමුත් කෙසේ නමුත් උතුරු නැගෙනහිර ඌව වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍යයෙන් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි තියෙන්නේ. එතකොට මේ තත්ත්ව යටතේ තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, තිරුකුණාමලේ වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනය තිබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව සබරගමු, මධ්‍යම, කළුතර, අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයන් තිබීමේ හැකියාවන් තියෙනවා. කංකසන්තුරේ ඉඳන් මුලතිව් හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත්තීරවල, ගැඹුරු සහ නොගැඹුරු මුහුත්තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කංකසන්තුරේ ඉඳන් මන්නාරම හරහා මීගමු දක්වාම තියෙන වෙරළබඩ තීරවල සුළඟ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මෙම තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ඉදිරි දින කීපෙත් පවතිනවා. හැබැයි 4-5-6 වගේ දිනයන් වල මේ තියෙන වැසි තත්ත්වය නැවත වරක් වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මේ වන විට දිවයින පුරා පවුල් 1480ක් ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. විශේෂම දිස්ත්‍රික 12ක පමණ උතුරු පළාත, එකම මධ්‍යම පළාත, නැගෙනහිර පළාත, වයඹ පළාත සහ අනිකුත් පළාත්වල තිබුණු තත්ත්වයන් විශේෂම අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ. තත්ත්ව වාර්තාව පිළිබඳ සැලකුව විට පීඩාවට පත් මුළු පවුල් සංඛ්‍යාව 1480ක, පුද්ගලයන් 5415 දෙනෙක් පීඩාවට පත් වුණා. මෙම ජල ගැලීම් තත්ත්ව සහ නායම් තත්ත්ව හේතුවෙන් ඒකම පුද්ගල මරණ 5ක් වාර්තා වුණා. විශේෂම වලපනේ පුද්ගල මරණ 3ක් සහ අතුරුදහන් වීම් 1ක්, තුවාලකරුවන් 4 දෙනෙක් සහ ආරක්ෂිත ස්ථානයන් 8ක් පුරා පුද්ගලයන් 619ක් රඳවා තිබෙනවා. තාවකාලිකව පවුල් 150ක ප්‍රමාණයක. ඔවුන් සඳහා සහන වැඩපිළිවෙල් අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර අත්තනගලුවේ ජල මට්ටම ඉහළ යාමෙන් ඒ අවට අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටව තිබෙනවා. බෝනෑගල, තිහරිය, කලවටුවාව සහ මීගොඩපොළ යන අතුරු මාර්ග ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හල්තුම්මුල්ල, පූනාගල, අම්පිටිකන්ත ප්‍රදේශයේ ලයිම් කාමරයක් මතට පස්කන්තක් කඩාවැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ ආසන්නයේ ඇති අනෙක් ලයිම් කාමරවල පදිංචි පවුල් 28ක පුද්ගලින් 91 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. තුනුක්කායි මරදන් කුළුම වැවෙහි බැම්මේ ඇති වූ ජලකාන්දුවක් පාලනය කිරීමට යුද හමුදාව සහ ගම්වාසීන් කටයුතු කළා. මේ හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාලීමට හැකියාව ලැබුණා. පවතින අධික වර්ෂාපතනයත් සමග වැලිමඩ, ගිරාඹේ, දන්ගමුව ඔය පිටාර ගැලීමෙන් ඒ දෙපස ඇති වගාබිම් රැසක් ජලයෙන් යටවුණා. එම ඔය පිටාර ගැලීම සිදු වූයේ බොහෝ කලකට පසු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.